සුභ දවසක්. අද මම සූදානම් කරා කැටමිල්ල ගෙඩි වලින් ජෑම් හදන්න. ඉතින් අම් බලමු කොහොමද හදන්නේ කියලා. මම මේ චෙරි ටික එක සැරයක් හේදුවා. තව එක සැරයක් හොඩගෙනවා. හුදලා මේ විදිහට ඉදිච්ච ඒවා ගෙනල්ල එල්ල සුද්ධ කරන්න ලේසි. මේ වගේ සුද්ධ කරගන්න. මම මේ ගෙඩි ලෙලි ඇරලා කිලෝ එකකට වැඩි වගේ නේ පුතේ කිලෝ එකක් විතර ගත්තා. අපේ ගෙදර නම් මේව නැහැ. මම මේ අක්කලා ගෙදර ගහින් තමයි කරන්නේ. මම දැන් ලිප ඔන් කරගන්නවා. මම මේක බ්ලෙන්ඩර් කරන්නේ නැහැ. අපිට කැමති නම් බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන්. මම මේක ටිකක් වතුර නොදා තැම්බෙන වෙනවා. අපිට කැම්පනම් මේක හෑන්ඩ් බීටරයකින් බීට් කර ගන්න පුළුවන්. චොප් කරලා වගේ ගන්න පුළුවන් මේ පුතේ. මම ඉතින් අක්කලා ගෙදර ගිය වෙලාවේ මේ ගෙඩි ටික පඩාගෙන ආවේ. එයාලා කිව්වා YouTube එකේ වීඩියෝ එකක් එයාලා බැලුවා කියලා. හරි ගුණයි කියලා මේක. ඇත්තටම මමත් ඒක බැලුවා. හරිම හොඳ ගෙඩි ජාතියක් තමයි. හාර්ට් ඇටැක් වලට ඒ වගේම ලේ කැටි වෙන ඒවට වගේ ගොඩක් ලෙඩ වලට හොඳයි කියලා මම අහලා තියෙනවා. දැන් අපි මේක ටිකක් කරලා තියෙන්නේ ඇරියනේ. දැන් මම සීනි ටික දාගන්නවා. මම මේකට ගන්නවා සීනි ග්‍රෑම් 500ක්. මදි වුණොත් අපි තව දාගන්නවා රස බල්ලා. ලුණු තේ හැන්දක්. වැල්ල කුඩු පස් එකතු කර ගන්නවා. අපි මේකට වතුර එකතු කරගත්තේ නැහැ. හැබැයි මේ ගෙඩිවල වතුර ඉනවා. අපි දැන් මේ ටික හැඳිනකම් හොඳට හැදි ගා ගන්නවා. මේ ගොඩක් වෙලා හැඳි ගා ගන්න ඕන වතුර කෙට ගතිය හින්දෙන කම්ම. ඇත්තටම මේ ගොඩක් ඇඹුල් එක නිසා තව සීනි ටිකක් දා ගන්න ඕනේ. අපි ගන්න ප්‍රමාණය අනුව සීනි අඩු වැඩි කර ගන්න ඕනේ. ඉතින් හදද්දී අපිට දාන්න පුළුවන් රස අනුව. මේක හොඳට ගණ වෙනකන් හිඳ ගන්න. මේ ජෑම් කණි ජෑම් වගේ දේසියෙන් හදන්න බෑ. ගොඩක් වෙලා හින්දන්න ඕනේ නේද පුතේ. ඉතින් දැන් මම මේකට වැන්නල තේ හැඳි භාගයක් ඉස්සු කර ගන්නවා. වැන්නල කුඩු හරි වතුර හරි අපි දාගන්න ඕනේ. දැන් මම ලිපෝස් කරනවා. ඉවෙනකම් නිවුනට පස්සේ තමයි අපි භාජන වලට දාගන්න ඕනේ. ගොඩක් රසයෙන් දාන්න හොඳයි. මේ තියෙන්නේ අපි හදාගත්ත කැටබිලි ගෑම්. මේක හරි ගුණයි. ගොඩක් කැම්බුල්. ඉතින් අපි මේ රස අනුව සීනි දාලා තමයි හදාගන්න ඕනේ. දැන් මම මේක මේ උණු වතුරෙන් හොදලා පීදගත්ත ගෑම් බෝතලයකට දාගන්නවා.
මද රස්නෙන් වගේ ටිකක් රස්නෙන් තියෙන්නේ. ගොඩක්ම මේ නැහැ මෙවල දාන්න ඕන. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත කැටබිල්ල ජෑම්. මේක හරිම රසයි වගේම ගුණයි. ඔයාලත් හදලා බලන්න. ආයෙත් රස රෙසිපි එකකින් හමු වෙමු. Thank you.